One Tipa Media. වචන නැතුව මට තේරෙන විදිහකට කියන්නකෝ හොඳ ලාමයා නෝනා දැන් මේකයි කතන්දරේ කොටිම්ම කියනවා නම් දැන් බලන්න හරකෙක් උම්බෑ කියනකම් මිනිසු දන්නේ නැහැ ඌ හරකෙක්ද මොකෙක්ද කියලා හැබැයි ඌ උම්බෑ කියපු ගම නොදන්න මිනිසු දන්නා ඌ හරකෙක්ද මොකෙක්ද කියලා තේරෙනවද මොනවද සිතුමයි කියවන්නේ මට ඒකත් තේරෙන්නේ නැහැ කිරෙන් බාල වෙලාලු හරකෙක්ලු උම්බෑ කියනවලු මොනවද මේ නෝනා මම මේ කියන්න හදන්නේ මං වගේ රටහරකෙක්ට නෝනා මේ කරන කින දේවල් තේරෙන්නේ නැහැ අන්න ඒකයි ආ ඒක නම් මට තේරුණා ඒත් සිතුම් ඇයි ඔයා ඔයාටම රටහරක කියලා කියවගන්නේ ඔයා හරකෙක් නෙමෙයිනේ ඔයා හැන්සම් වයි කෙනෙක් පව් ඔයා ඔයාටම හරක කියලා කියවගන්නවා සිතුම් යා මං ආව ඩ්‍රොප් කරන්න අනේ මේ නෝනා මේ පින්සිද්ද වෙයි මම පයින් යන්නම් මම යනවා පයින් යන්නේ මොකටද සිතු මේ vehicle එක දෙන්නේ එන්න මම ආව drop කරන්න අනේ නෝනා මේ එන්න සිතු නෝනා vehicle එකට නගින්න කොහෙද අට පේන්නේ කුමුදුනේ ගිහිල්ලා වගේ. චි. ආවේගෙනුත් ඉති වැඩක් නෑ. මොකද කරන්නේ? යනවද නැත්නම් තවල් වෙනකන් ඉන්නවද? කොමුදුනි මොකද්ද හලෝ කන් ඇන්නේද කතා කරාම යන්න දදන්නේ ආ මේ මොකද මේක නිකන් වතුරෙන් කොටර ගත්තා වගේ ඈ මට පරක් වෙනවයි මම යන්න ගද්ද කොමුදුනි නංගි. ඔය අහන්නේ දඩුම ගන්නේ මම මේ 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 මොනවද කරන්න කියලා. මම දැනගන්න ඕනේ නෑ ජගත් අයියේ. ඒ කියන්නේ මං ඔයගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරයක් නෑ. මං කැමති නෑ ජගත් අයියේ. ඇයි කැමති නෑ කියලා කියන්නේ නංගි? ඔයාලට මොකක් හරි වෙන සම්බන්ධයක් තියෙනවද නංගි? ඔව් මට වෙන සම්බන්ධකමක් තියෙනවා. මොනවා? වෙන සම්බන්ධකමක් තියෙනවා ඔයාට? නෑ 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 වෙන්න බෑ වෙන්න බෑ. ඔයා බොරු නේද කියන්නේ? ඈ? බොරු කියන්නේ. බොරු නේද කියන්නේ?
ඔලෝ මටද වැඩ කරන්න බෑ බාසුනේ වැඩ කරන්න බෑ එහෙනම් මොන ඊට ගෙඩියකටද උඹ අද ගෑරේජ් එකට ආවේ ගෑරේජ් එකට නම් ආවේ ඉතින් වැඩ කරන්න හිතාගෙන තමයි මට මට වැඩ කරන්න හිත දෙන්නේ නෑ බාසුනේ මොකද උනේ කියලා කියපන් වෙන්න තියෙන හැමදේම වුණා බාසුනේ මොකෝ මේ පුංචි නෝනේ උඹට කැමති නෑ කිව්වද එයාට කරදරයක් වෙන්න එපාලු මං ආයෙ නම් යන්න එයාට පේන්න කරදරයක් නම් මොකටද යන්නේ බාසුනේ එතකොට මිම්මත්තේ ওই ගමන යන්නෙම නෑ යනවා ඒතයට පේන්න යන්න අනේ බම්බලේ කතා බෝය ගමන නොගියන් හිටියොත් බල්ලො මස් නොකා ඉඳි හොඳයි හොඳයි වැඩ කරන්න බැරි නම් ගෙදර ගියාට කමන්නේ ගෙදර යන්න බෑ බසුනේ මම මෙන්න මෙහාට වෙලා ඉන්නවා අනේ බම්බල වගේ පරාණ කූඩු එක වචනයකට උඹලට ලෝකෙම එපා වුණා නම් බැරි වෙලාවත් කසාද බැඳලා දාලා ගියා නම් එහෙම පිස්සන් කොටුවෙන් තමයි නවතින්න වෙන්නේ සම්බන්ධයක් ඇති කියලා මොනවා කවදාවත් හිතුවේ නෑ. බුදු ආගේ අයියා ඔයාගෙන කතා කරන්නේ නිකන් සමන් මලෙන් පවන්සලේ වගේ. කුමුදිනී පස්සේ වහ වැටිච්ච කැලෑ මහතේ තුන කදේ ගානේ මද අර කුමුදිනී පස්සේ ලිලියා උපුලත් නෑ නේද අර මොකද කරන්නේ යනවද නැත්ද කමක් නැහැ යනවා නැත්තම් මොහිතයි මම බයට යනවා කියලා එන්න මාදර කොළඹ වැඩ නැද්ද කොළඹ වැඩ නැද්ද කොළමත් වැඩ මේත් වැඩ අයියෝ කැමති නැද්ද මම ටිකක් වැඩිපුර වැඩපල කරනවාට දුකද ඔයාට ඈ දුකද ඔව් මට දුකයි ළඟදිම දවසක මාත්‍යා කලිසම ඔලුවෙන් ගලව ගන්නයි කියන. හලෝ මේ තුම්පනේ ඉඳලා ආවේ නෑ හරි? ආවේ කොළඹ ඉඳලා. එක මනුස්සකමට වචනයක් දෙකක් කතා කරනකොට සෙවල පාඩ දාන්න එපා. මොකද කියන්නේ? මොකද කියන්නේ? මාතයෝ පොර කුකුලට ගම්වාසය තියෙනවා. ඒකින්ද නිස්කාරණේ නැහෙන් හදන්න එපා.
පොරුකුකුලට ගං වාසිය ඇති. ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒ වුණාට කොටන කුකුලට ඔය කොයි පොරමඩුවත් එකයි. මොකද කියන්නේ? මං කියන්නේ මහත්තයෝ. අයි මහත්තයා මේ පැත්ත බලා තෙන්නවා. ඇවිල්ලිටන් අර තේ උඩිච්ච පස්සේ පන්නගෙන යන්න තිබා. එහෙම කළා මාව කුලප්පු කරන්නේ. මං කුලප්පු වුණාම තප්පුලන මීමෙකුට අන්තයි. උන්නතම ලාද කියලා දන්නේ නැහැ. මෙන්න වැන්ද මහත්තයෝ. අයි මේ පැත්ත බලා තෙන්නවා. සාම්පලේ ඇල්ලුවේ නැහැ දීප්. ඒකයි මං වැඩේ පෝස්ට්පෝන් කරලා හෙටට කල් දැම්මේ. අයියෝ. මම වැඩේ යනලානේ. ෂික් විතර. ඔබට මොකද කියන්නේ? මාමට තිබුණේ යමල්ල මං තැන පෙන්නන්නම් කියලා. උන් දෙන්නව ස්කීම් එක මැද්දට එක්කන් ගිහිල්ලා. මේ කොල්ලෝ ටිකට හැක් ගහන්නනේ. මම උන් දෙන්නව ස්කීම් එකට ගිහිල්ලා අපේ උන්ට හැක් ගැව්වා නම් අපේ උන් දෙන්නව දිවුල් සම්බෝලයක් හදනවා. ඒක නේන්නම් කරන්න තිබුණේ. ඒක කරන්න තිබ්බ. ඒක කරන්න තිබ්බ. එතකොට මගේ මේ සුපර් මාකට් රෝල් කියන්නේ කවුද? ඈ? උන් දෙන්න නිකන් හරි. රිටර්න් එකක් දෙන්න පුළුවන් ඒ උන් දෙන්නේ ගුණාන. ඉස්සෙල්ලාම රිටර්න් එක දෙන්නේ මගේ සුපර් මාකට් වලට. එතකොට ඒක ඈ? ඒව තනියම කන්දවන මම. ඉතින් ඒවා මොකද මාමේ වෙන්නේ? ඈ? බලන්නකො මාමගේ ඇඟ ඈ. ෂා. ෆා. ලිබෝනියක් වගේ මොකද? නෑ නෑ මාමි. මම්මි හුවේ. මට තියෙන කන්න උපන් ඇඟක් නේ. ඈ? පංචි බෑග් එකක් වගේ. කොයිදලා? මේ දීපෝ. ඔබ මගේ ස්වභාවික අංග ලක්ෂණ වලට එක එකම කියන්නේ නැද්ද? හරිද? ඒක නීති විරෝධී. හරි හරි මාමි. දැන් ඔය උන් දෙන්න හොයන්නේ සිතුම්මමද? හරි අනිවාර්යෙන් මට වෙන්නේ ඩුප්ලිකේට් ලොකු කේස් එකක් පටලෝගන ඇවිල්ලා වගේ. උට ගියපන් ටිකක් පරිස්සමෙන් ඉන්න කියලා. හරිද? නැත්නම් උගේ මරණේ වල්ලන්න වෙන්නේ අඟුරන් කෙත නෙමෙයි. මෙන්න මේ ස්කීම් එකේ. ඕ හරි හරි මට මිනිස් කුඩු පැකට් එකක් දෙන්න. දෙන්න? ඉතින් ආ ඈ මේ කිදේ මොකද ඩොංගි? හරිනේ. දීපතිදින් ඩුප්ලිකේට් එක මත්තේමනේ. අම්මපා ඩුප්ලිකේට් වට මේ දවස්වල සිගුර ලබලා වගේ. පිනපෑ දුන්නුදා පින්න වලෙන් බබරු. පිනපෑ දුන්නුදා පින්න වලෙන් බබරු. koi koi kusumen bamburu ahanawa koi koi wadayen gunai tirenawa pinaba pinaba dunuda pinne malen bamburu ගමෙන් මිල්ලගෙන කෑවත් අර යකාගේ ලොකු වදන් වෙලාහලා මට එහෙම කැපිලා යන්න බෑ. මාත් මව් කිරිබීල හැදිච්ච කොල්ලෙක්. උන්ගේ කඩේටම ගිහිල්ලා කතා කරලා බලනවා. වෙන දෙයක් වෙයිනේ. මේ බෑරද මේ අපේ ගෙවල් පැත්තවත් යන්නද? නෑ නෑ මාමා. මම මේ අර මෙතන හන්දියේ කඩේ මුදලාලිගේ පුතා පොඩ්ඩක් හම්බෙලා යන්න දෙනවා.
විමල දාසියා ඒ අහවල් එකටද මාමේ මම නෝරාව පොඩි පින්තූර වැඩකට ඈ ඒක මගේ වැඩක් මගේ යාළුවෙක් එක්ක මං ආවා මේ හන්දියටත් ඒ යාගේ වැඩකට ඒ හන්දියට ආවට පස්සේ අර මොකද්ද මේ කරඳගස් කරද මොකද්ද ඕ හරි 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 ඉතින් 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 අපි එතෙන්ට ආපු වෙලාවේ අර මුදලාලියගේ පුතා විමල දාසියා ඌනිකම් පොඩි මේ මේ වදන්මාලාවක් දාගෙන කියන්නේ මට මොකද්ද ඌ මීහරකෙක් වගේ සැරයි වගේ මොකද්ද එකක් කියලා මට ඇල්ලුවේ නෑ මාමේ මම මේ යන්නත් හදලා නුවරින් ආපහු හැරිලා ආවේ මොකද්ද මේ වදන්මාලාවේ තේරුම කියලා දැනගෙන යන්න ජගත් පුතේ ඔය මිනිස්සු කියන වචනත් එක්ක පටලැවෙන්න යන්න එපා පුතේ පුතා ආපු රාජකාරියක් තියෙනවා නම් ඒක කරගෙන දැන් පුතා ආපහු යන්න. මේ පුතා අපේ පුතාට කියලා දාවේද මෙහෙ එනවා කියලා? නෑ මම සාමාන්‍යයෙන් නුවර එනවනේ පින්තූර වැඩවලට. ඒ හැමවතාවකම මාමලාට කරදර කරන්න බෑනේ. ඉතින් මම මෙහෙම යනවා. මේ මම කොහෙද යන්නේ? ටවුමට යනවද? ඔව් මාත් යනවා මේ කුමුදිනිව එක්කන් එන්ටේ කියලා හන්දියට. අර විමල දාසයා කියන එකගෙන් ළමයාට හරි කරදරයිලු. ඒකද මම මම කියන්නේ මේකට මොනව හරි කරන්න ඕනේනේ. ඈ නැද්ද? මොනවා කියලා කොරන්නද ජගත් පුතේ? ඈ හොඳයි අපි කියලා ගහමරා ගන්නද කියන්න බලන්න. පොලිසි ගියත් අන්තිමට එතනත් ඉතුරු වෙන්නේ කෝන්තරයක් විතරයි. යා යා මේ පැත්තට යා මාත් යන පැත්තට.